සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සාදු 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 අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමි සංපජහේ සම්ති පෙක්ඛෝති සාදු 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 සද්ධාවන්ත පිනතුනි අද ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමේ මේ ගුරු මව්වරු මූලික වෙලා අන් අයගේ සහයෝගයේ සහභාගීත්වය ලබා ගනිමින් අද මෙබඳු ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කරන්නට දායකත්වයේ දරන්නේ ඒ විශ්‍රාමික ගුරු සංගමයට වසර 25ක් පිරීම නිමිති කරගෙන එහි මෙතෙක් කාලයක් කටයුතු කරපු දැනට මිය පරලෝගිය සමාජිකාවන්ට පුණ්‍යානුමෝදනා කරන්නට දැනට සමාජිකත්වයේ දරාගෙන සිටින සියලු දෙනාටම ආශිර්වාද කරන්නට කියන මේ මූලික පරමාර්ථ පෙරදරි කරගෙන තවත් යහපත් වූ ප්‍රාර්ථනා කීපයක් මුල් කරගෙන සියලු දෙනාට දහම් අවබෝධ කරගන්නට ධර්මඥානෙ දියුණු කරගන්නට ඉක්මනින් නිවන් දකින්නට මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයේ හේතු වේවා කියන අදිඨන ඇතුවයි මේ හැම දිනම එකතු වෙලා අද මේ බඳු ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට දායකත්වයේ දරන්නේ විශේෂයෙන් ඒ ගුරු මව්වරු අපෙන් ඉල්ලීමක් කළා අද කරන ධර්ම දේශනාව මෙන්න මේ බඳු මාත්‍රකාවකින් මේ බඳු කරුණු කියවෙන හැටියට සිද්ධ කළොත් හොඳයි කියලා මරණය චුත්තිය ප්‍රතිසන්දිය කියන මේ කරුණු මුල් කරගෙන එබඳු අවස්ථාවකදී අපේ මනස පවත්වන්නේ කොහොමද මරණයට අපි සූදානම් වෙන්නේ කොහොමද ඒ වගේම මතු ප්‍රතිසන්දිය චුතිය සහ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ කොහොමද එහිදී අපේ මනස පැවැත්විය යුතු ආකාරය මේවා විග්‍රහ කරමින් ධර්මදේශනාව සිද්ධ කරනවා නම් හොඳයි කියන යෝජනාවක් කළා. ඉතින් අපිත් කල්පනා කළා ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද විශ්‍රාමික ගුරු සංගමේහි කටයුතු කරන ඒ විශ්‍රාමික ගුරු සංගමේට වසර 25ක් පිරීම නිමිති කරගෙන සිදු කෙරෙන ධර්මදේශනාවක් නිසා
වැඩි දෙනා විශ්‍රාම සුවයෙන් තමන්ගේ ජීවිතය ගත කරන අවස්ථාව. ඉතින් ඒ නිසා අවුරුදු 55 60 65 70 වෙනකොට අපි මේ කියන කරුණු ගැන ටිකක් සිතා බලන්නට පෙළඹෙන එක හැම අතින්ම හොඳයි. ඒක අනිත් අයට නොවැදගත් කියනවා නෙමෙයි. මරණය පිළිබඳව හිතන්නට, ප්‍රතිසන්දිය පිළිබඳව හිතන්නට අපට කාලවකවානුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුටම මේවා පිළිබඳව නැවත නැවත නුවණින් මෙනෙහි කරන්නට කියලයි දේශනා කළේ. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බ. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. නැවත නැවත සිහි කළ යුතු කරුණු බුදුරජාණන් වහන්සේ සූත්‍රයකදී දේශනා කරන ඒ සූත්‍රය හඳුන්වනවා අබින්න පච්චවෙක්කිතබ්බ සූත්‍රය. මේ අබින්න පච්චවෙක්කිතබ්බ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ පච්චවෙක්කිතබ්බ කියලා කියන්නේ සිහිපත් කරන. අබින්න කියලා කියන්නේ නිතර නිතර සිහිපත් කරන. එතකොට නිතර නිතර සිහිපත් කළ යුතු කරුණු අතර එක් කාරණයක් තමයි මරණ ධම්මෝමි මරණං අනතීතෝති. මම තාම මරණය ඉක්මවා නැහැ. මරණය නැමැති ධර්මතාවයේ ඇතුව ඊට අනුගතවයි මම පවතින. මේ කාරණය ස්ත්‍රියක් විසිනුත්, පුරුෂයෙක් විසිනුත්, ගිහියෙක් විසිනුත්, පැවිද්දෙක් විසිනුත් කියන මේ සියලු දෙනා විසින්ම නිරතුරු සිහි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මරණය පිළිබඳව සිතන්නට, ප්‍රතිසන්දිය පිළිබඳව සිතන්නට අමුතු කාලවකවානුවක් නැහැ. එය ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු සියලු දෙනා විසින්ම නිරතුරු සිහි කළ යුතු වටිනා ධර්මතාවයක්. වටිනා කියලා කියන්නේ අපේ ජීවිතය ගැන අවබෝධ කරගන්නට, ලෝකය ගැන අවබෝධ කරගන්නට, මනස සැහැල්ලු කරගන්නට අනිවාර්යෙන් අපි පුහුණු කළ යුතු ධර්මතාවයක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ විශ්‍රාමික ගුරු සංගමේ පින්නතුන් මේ පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ ගැන ධර්ම දේශනාවක් කරන්නට කියලා කරන ලද ආරාධනාව පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වුණා. ඒක මේ පින්නතුන්ට වගේම තව බොහෝ දෙනාට ඵලදායක වන නිසා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට ගාථාවක් ප්‍රකාශ කළා. අච්චෙන්ති කාලා තරයන්ති රත්යෝ වයෝගුණ අනුපුබ්බං ජහಂತಿ ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. ඒ දේවතාවා තමන්ගේ අදහස, එහෙම නැත්නම් පෙර බුදුවරුන්ගෙන්, පෙර නුවණැත්තන්ගෙන්, ශ්‍රමණයින්ගෙන්, බ්‍රාහ්මණයින්ගෙන් තමන් අහලා ඉගෙනගත්තු ධර්මකාරණයක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන. මොකක්ද? අච්චෙන්ති කාලා තරයන්ති රත්යෝ. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යනවා. උදේ වෙනවා, දවල් වෙනවා, රෑ වෙනවා, ආපහු උදේ වෙනවා. මෙහෙම කාලය ටිකෙන් ටික ගෙවිලා යනවා. තත්පර වශයෙන්, විනාඩි වශයෙන්, පැය වශයෙන්, දින වශයෙන්, සති වශයෙන්, මාස වශයෙන්, අවුරුදු වශයෙන් අපිට ජීවත් වෙන්නට තියෙන කාලය ගත වෙලා යනවා. තරයන්ති රත්යෝ, රාත්‍රීන් ඉක්මලා යනවා. ඒ කියන්නේ දින පහු වෙලා යනවා. එකින් එක දින ගෙවිලා යනවා. වයෝගුණ අනුපුබ්බං ජහಂತಿ. අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට ජීව කාලය තුල තියෙන ශක්තිය ටිකෙන් ටික, එහෙම නැත්නම් ආයු කාලය, නැත්නම් මේ කය පවත්වන ප්‍රාණ වායුව ටිකෙන් ටික ෂය වෙමින් යනවා. ඒතං භයං මරණේ පෙක්කමානෝ. මේ කරුණු දකිනකොට මරණය පිළිබඳව යම් හැඟීමක් අපට ඇති වෙනවා. එහෙම නැත්නම් මරණයට අපි ලංවීම පිළිබඳව මෙබඳු බියක් Tamange මනසට දැනෙනවා නම්, මෙබඳු හැඟීමක් දැනෙනවා නම් පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. සැපගෙන දෙන පින්කම් කළ යුතුයි බඳු අය විසින්. ඒ බඳු අය වැඩි වැඩියෙන් ජීවිතේ මෙලව පරලව සැපගෙන දෙන පින්කම් කරන්නට කියලා මේ දේවතාවා මේ ගාථා ධර්මයේ ප්‍රකාශ කළා. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ අච්චෙන්ති කියන සූත්‍රයේ එන ගාථා ධර්මයක්. එතකොට මේ දේවතාවා මෙබඳු ප්‍රකාශයක් කළාම ඒ ප්‍රකාශනයේම මුල් කරගෙන තථාගතයන් වහන්සේ පොඩි වෙනසක් කරලා නැවත ඒ දේශනාව කරනවා.
අච්චෙන්ති කාලා තරයන්ති රත්යෝ වයෝගුණ අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සංපජහේ සම්ති පෙක්කෝ. දේවතාවෙනි යම් කිසි කෙනෙකුට දැනෙනවා නම් කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යනවා කියලා, දින රාත්‍රී පහු වෙලා යනවා කියලා තේරෙනවා නම් අපේ ආයු කාලය අපේ ප්‍රාණය ටික ටික දුබල වෙමින් යනවා කියලා තමන්ට තේරෙනවා නම් ඒ තනත්තා මේ ලෝක ආමිසය කෙරෙහි පවතින ඇලීම බැඳීම දුරු කරන්නට වටිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ දේවතාවා කියන්නේ එහෙම තමන්ට දැනෙනවා නම් කාලය ගත වෙනවා කියලා, තමන්ට දැනෙනවා නම් ආයුෂ කෙටි වෙනවා කියලා, තමන්ට දැනෙනවා නම් මරණය වෙතයි අපි මේ ටික ටික ලඟ වෙන්නේ කියලා දැනෙනවා නම් මේ දේවතාවා යෝජනා කරන්නේ එහෙම අය නැවත නැවත පිංකම් කරන්න සැපගෙන දෙන. බුදුරජාණන් වහන්සේ ගැඹුරු කාරණයක් ඒකට එකතු කරනවා. තමන්ට ඒ විදිහට දැනෙනවා නම් කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යනවා කියලා, දින කාල වකවානු පහු වෙලා යනවා, අපි ටික ටික මරණයට ආසන්න වෙනවා කියලා දැනෙනවා නම් ඒ තැනත්තා මරණය නැති කරන්නට සුදුසු යමක් කළ යුතුයි. ඒ කොහොමද? මරණය නැති කරන්නට නම් උපත නැති කළ යුතුයි. උපත නැති කරන්නට නම් උපතට අදාළ හේතු නැති කරන්න ඕන. උපත සිද්ධ වෙන්නේ කුමක් නිසාද? උපාදාන පච්චා භව, භව පච්චා ජාති. අපි දේවල් දැඩිව උපාදාන කරන නිසා, දැඩිව අල්ලා ගන්නා නිසා තමයි අපේ මනසෙහි ඒ ආරම්මන තදින් පැලපදියම් වෙන්නේ. එසේ මනසේ අරමුණු පැලපදියම් වුණහම, උපාදාන කරගත්තහම ඒ ආරම්මන අල්ලා ගැනීම නැවත නැවත සිත් පහළ වෙනවා. ඒ නැවත නැවත සිත් පහළ වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කයේ ආයු කාලය අවසන් වෙනකොට මේ කය ඇදහැලෙනවා. නමුත් අරමුණු ගනිමින් සිත් පහළ වෙනවා. එතකොට මේ කය ඇදහැලෙද්දී අවසාන වතාවට අරමුණ ගන්නේ කුමක් පිළිබඳවද? අන්නේ අරමුණ ගන්නා තැන ඊළඟ චිත්තය පහළ වෙනවා. ඒක අපි හඳුන්වනවා ඊළඟ භවයයි ඊළඟ ප්‍රතිසන්දියයි. දැන් මේ තවත් භවයක උපදින්නට මනස අල්ලා ගත්තේ කුමක් නිසාද? අර ආරම්මන දැඩිව උපාදාන කරගෙන ඉන්න නිසා. ආරම්මන කියලා කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකාමිසං, මේ ලෝකය පිළිබඳව ආමිසය. ලෝක ආමිසය කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ගෙන්, මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි භුක්ති විඳින දේවල්. ඇසින් ප්‍රියමනාප රූප, කනින් ප්‍රියමනාප ශබ්ද, නාසයෙන් ප්‍රියමනාප සුගන්ධය, එහෙම නැත්නම් ගන්ධයන්, ඊළඟට දිවෙන් ප්‍රියමනාප රසය, කයින් ප්‍රියමනාප ස්පර්ශය, මනසින් අපි ආස්වාදනය කරන්නට කැමති ආරම්මණය. මේවා තමයි ලෝක ආමිසයයි කියලා කියන්නේ. ලෝකයට අයත් මේ ඉන්ද්‍රයන්ගෙන් භුක්ති විඳින දේවල්. ඒවා නැවත නැවත අපි භුක්ති විඳින්න ඒවා උපාදාන කරගන්නවා. උපාදාන කරගන්නේ ඇලීම නිසා කියලා අපට හිතනකොට, එතකොට ගැටීම නිසා මොකද වෙන්නේ? එහෙනම් අපිට ඇලෙන්න හොඳ නැහැ, එහෙනම් අපි මේවා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ? ගැටෙනවා. ගැටුනොත් ඒත් උපාදාන කරගන්නවා. එහෙනම් ඇලීමෙනුත් උපාදාන කරගන්නවා, ගැටීමෙනුත් උපාදාන කරගන්නවා. ඇලීමෙන් උපාදාන කරනවටත් වඩා සමහරට භයානකයි ගැටීමෙන් උපාදාන කිරීම. දැන් මතකනේ දේවදත්ත හාමුදුරුව පෙර භවයේ අර කදාවලලු කතාවේ තියෙනවනේ නේද? සේරි වාණිජ කතාවේ, ජාතක කතාවේ තියෙනවනේ. බෝසතාණන් වහන්සේ එක එකට ඉපදිලා අර රන්තලිය Tamanට දුන්නේ නැහැයි කියලා පොළවේ පස් මිටක් අරගෙන මේ වැලිගානට, මේ වැලි කැටගානට මම උපදින ආත්ම භාවල වෛර කරන පලිගන්නවා. එතකොට දැන් මේ ද්වේෂ සහගත උපාදාන කරනවා. එතකොට ඒක ලේසි වෙන්නේ නැහැ. ඇලීමෙන් උපාදාන කරගත්තොත් නම් එක කොහොම හරි ලෙහා ගන්නවත් ඉඩ කඩක් හදාගත්ත හැකි මේකේ තියෙන ආදීනව දැකලා. හැබැයි ගැටීමෙන් උපාදාන කරගත්තාම ඒක එච්චරවත් ලේසි නැති වෙන්නත් පුළුවන්. උපාදානය කියන එක ඇලීමේ ගැටීමේ කියලා අපිට වර්ග කරන්නට පුළුවන් කමක් නැහැ. කවර උපාදානය හෝ දැඩි විදිහට අපි ගන්නවා නම් ඒකෙන් ලොකු හානියක්, ඒකෙන් නැවත නැවත භවය හටගන්නට, ජාතිය හටගන්නට, ඒ ජාතිය තුළින් ජරා මරණ ශෝක පරිදේව හටගන්නට ඒ කවර උපාදානයක් වුණත් හේතු වෙනවා. හැබැයි අපිට සාමාන්‍යයෙන් බැලෝ බැල්මට හිතෙන්නේ තෘෂ්ණාවෙන් ඇලෙන්නේ කියලා හිතෙන්නේ නේද? තෘෂ්ණාව නිසායි දේවල් අල්ලගන්නේ. එහෙම නැහැ, ගැටීම නිසා දේවල් අල්ලගන්නේ. ඇත්තටම ඇයි අපි ගැටෙන්නේ? ඒ තෘෂ්ණාව නිසාම තමයි.
අපි යමක් ප්‍රතික්ෂේප කරන්නේ මොකටද? ඊට වඩා වෙනස් දෙයක් අපි අපේක්ෂා කරන නිසා. ඒ වෙනස් දෙයක් අපේක්ෂා කරපු නිසා අපේ ඒ අපි අපේක්ෂා කරන රාමුවට ගැලපෙන්නේ නැති නිසා තමයි අපි එකත් එක ගැටෙන්නේ. එහෙම නේද? අපි හදා ගන්නවා මෙන්න මේවට තමයි මං කැමති. මම දකින්න නම් කැමති මේ වගේ. සමහරට අපිට පැහැදිලි අදහසක් නැහැ ඒ ගැන. ඇහුවොත් එහෙනම් මොනවද බලන්න කැමති, මොනවද අහන්න කැමති කියලා ලියලා දෙන්න කිව්වොත් අපිට පැහැදිලිව වෙන් කරන්න බෑ. මෙන්න මේවට කැමති, මෙහි මේවට කැමති. එහෙම එකක් අපි දන්නේවත් නැහැ. හැබැයි ඇහෙනකොට, පේනකොට, ස්පර්ශ වෙනකොට, දැනෙනකොට අපිට තේරෙනවා ඒක නම් එච්චර හරි නැහැ. මම මේකට කැමති නැහැ. ඒ මොකද අපේ මනසේ අපි සසරේ අත්විඳලා හොඳයි සම්මත කරගත්තු යම් යම් සටහන් තියෙනවා. අපි දේවල් ඇසින් දකිනකොට, කනින් අහනකොට, දිවෙන් විඳිනකොට මේවත් එක්කලා ඒවා දැනෙන ස්වභාවයෙන්ම නෙමෙයි අපි අතුලට ගන්නෙ. අපි අතුලට ගන්නෙ අපට ඕන විදිහට. දැන් අභිධර්මයේ කියවෙනවා ඇසට රූපයක් අරමුණු වුණාම භවාංග චලනය වෙලා, භවාංග උපච්ඡේදනය වෙලා, ඊට පස්සේ චක් පංචද්වාරා වඤ්ජන සිතක් ඇති වෙලා මේ අරමුණ ඇහැ හරහා යාවේ කියලා දැනගත්තාම ඒ අරමුණ අරමුණු කරමින් චක්කු විඤ්ඤාණයක් පහළ වෙනවා. ඒ කියන්නේ ඒ ඇසින් දැක්ක සටහන ඇතුළට ගන්නවා. ඒ ඇතුළට හඳුනා ගන්නා සිතට කියනවා මොකක් කියලාද? චක්කු විඤ්ඤාණයයි. ඇස හරහා දැනගත්ත ලෝකය. ඇස හරහා හඳුනාගත්තා. දැන් මේ ඇස හරහා හඳුනාගත්තාම ඊට පස්සේ තව වැඩ ගොඩක් කරනවා අපි. අපේ මනස ඇතුලේ අපි නොදන්නා වුණාට චක්කු විඤ්ඤාණය පහළ වෙච්ච ගමන් එතනින් නවතින්නේ. ඊට පස්සේ ඔන්න තව සිතක් පහළ වෙනවා, සම්පටිච්ඡන. දැන් අර චක්කු විඤ්ඤාණ කියන සිතට පුළුවන්කම තියෙන අරමුණ ඇතුළට අරන් දෙන්න විතරයි. ඒක හරියට අර කැමරාව කරන වැඩේ වගේ. දැන් කැමරාවක මතු පිට අර අපි කියනවානේ ලෙන්ස් එක කියලා නේද? ඒ කියන්නේ අර ඔපය, මතු පිට ඔපය. ඒ මතු පිට ඔපයට ආලෝකය තුලින් ඡායාවක් වැටුනහම අපි කැමරාව ක්‍රියාත්මක කළොත්, ඇතුලේ විදුලිය ක්‍රියාත්මක කළොත් එසැනින්ම ඒ සටහන ඇතුලේ සටහන් කරගන්න. එතකොට දැන් කැමරාව හෝ විදුලිය හෝ එහෙම නැත්නම් අර ඔපය හෝ දන්නවද දැන් මම මෙහෙම එකක් තමයි මේ සටහන් කළේ කියලා? එහෙම දන්නේ නැහැ. මතු පිටට ඒ ඔපයට වැටෙන්නේ මොන විදිහේ ඡායාවක්ද? ඇතුලේ විදුලිය ක්‍රියාත්මක කරනකොටම ඒ ඡායාව ඇතුලේ සටහන් වෙනවා. එච්චරයි කැමරාව කරන්නේ. ඊට එහා දෙයක් කැමරාව දන්නේ නැහැ. දැන් මේක කවුද මේ සටහන් වෙලා තියෙන්නේ? මොකද්ද මේ තියෙන්නේ? මේ මොකද්ද ලස්සනද මේ වැටිච්ච සටහන? මේක වර්ණවත් එකක්ද? හරියට රූපේ ආවද? තව එකක් ගන්න ඕනද? දැන් මේව බලන්නේ කවුද? පිටිපස්සෙන් ඉඳන් අපි තමයි ඒක විනිශ්චය කරන්නේ. අන්න ඒ වගේ අර චක්කු විඥානය විසින් කරන්නේ අරමුණ ගන්න එක විතරයි. අරමුණ ගත්තට පස්සේ ඔන්න ඊළඟට තවත් සිතක් පහළ වෙනවා, සම්පටිච්ඡන, පිළිගන්නවා. ආගන්තුකෙක් ආපුහම පිළිගන්නවා වගේ අර ඇතුළට ආපු අරමුණ පිළිගන්නවා. පිළිගෙන ඊට පස්සේ ඊළඟට සිතක් ඇති වෙනවා, සම්තිරණ, තීරණය කරනවා. කවුද මේ? කොහෙන්ද? මොකද්ද මේ? මොන පාට එකක්ද? කැමති එකක්ද? අකමැති එකක්ද? තීරණය කරනවා. දැන් තීරණය කරන්නේ මොනව මතද? අර මෙතෙක් සසර ගමනේ අපි ඇති කරගත්තු සංඥා, සංකල්ප මේවත් එක්කලා. රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව අපි එක එක සටහන් අපි ප්‍රිය අප්‍රිය විදිහට මනසේ මහා ගොඩක් තැම්පත් කරගෙන තියෙනවනේ. ඒවට තමයි කියන්නේ සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය. ස්කන්ධ කියන්නේ ගොඩ. සංඥා මහා ගොන්නක් අපේ මනසේ අනන්ත සසරේ අපි ඇති කරගෙන, උපාදාන කරගෙන, සටහන් කරගෙන තියෙනවා. දැන් මේවත් එක්ක සංසන්දනය කරලා බලනවා, මේවෙන් කොයිකටයි තියෙකද්ද? මේ මොන පාටටයි තියෙකද්ද? අපි කැමති එකක්ද? අකමැති එකක්ද? ඔන්න මේ විදිහට තීරණය කරන්නට පෙළඹෙනවා. ඒ තීරණය කරන්න පෙළඹෙනකොට අර මෙතෙක් තියෙන සටහන් ටික ඔක්කොම එතනට ඇදලා ගන්නවා. එහෙම ඇදලා අරගෙන හරියට මේ ජූරි සභාවක් වගේ. ඒ කියන්නේ දැන් ඔන්න නඩුකාර තුමා ළඟට චූදිතෙක්, එහෙම නැත්නම් වැරදි කරපු මිනිස්සෙක් එක්කන් ඇවිල්ලා මෙහෙම මෙහෙම වැරද්දක් කළා කියලා කියනවා. කිව්වෙන් පස්සේ මෙතෙක් තියෙන ඒ නීති රීති ඔක්කොම එළියට ඇදලා අරගෙන, මෙහි තියෙන හේතු සාධකත් ඇදලා අරගෙන මේ මිනිස්සයා වැරද්දක් කළාද නැද්ද කියලා කරුණු ගොනු කරනවා. එහෙම කරුණු ගොනු කරලා තියලා ඒ සිත අභාවයට යනවා. ඊළඟ සිතක් ඇති වෙනවා, වොත්තපන, විනිශ්චය දෙනවා. අන්න මේ අහවලා තමයි, මේ දැක්කේ ස්ත්‍රියක් තමයි, මේ පුරුෂයෙක් තමයි, ඒ පුරුෂයා කවුද? ඒ මගේ ස්වාමියා, ඒ මගේ පුතා, ඒ මගේ තාත්තා,
මේ මං කැමති කෙනෙක්, මේ දන්න කෙනෙක් නේ, අඳුරන කෙනෙක් නේ මේ ආවේ. ආ මම අකමැති කෙනෙක්. ආ මේ අර අසත්පුරුෂයාද මේ ඇවිත් ඉන්නේ. ඔය මිනිහා නම් මට පේන්නවත් බෑ කියලා ඒ විදිහට දැන් උන විනිශ්චයක් දෙනවා මනස ඇතුලේ. දැන් දැක්කට ප්‍රශ්නයක් නෑ. පිළිගත්තට ප්‍රශ්නකුත් නෑ. හැබැයි ඊට පස්සේ අර පරණේව ඔක්කොම ඇදලා ගෙනත් දාලා මේ කවුද කින්ද මන්ද කියලා ඔක්කොම හොයලා විනිශ්චයක් දෙනවා. ආ මේ අහවලානේ. ඔන්නේ විනිශ්චය දෙද්දි තමයි ඇලෙනවද, ගැටෙනවද, ප්‍රතික්ෂේප කරනවද, මුලා වෙනවද, සැක කරනවද, මේ ඔක්කොම ප්‍රශ්න ටිකට මූලය හැදෙන්නේ මෙතනදී තමයි දෙන විනිශ්චයත් එක්කලා. අපි ඇලීමෙන් නම් විනිශ්චය දෙන්නේ ආ මේ මම දන්න කෙනෙක් හොඳ කෙනෙක් කියලා නම් විනිශ්චය දෙන්නේ. ඔන්න එතනින්නම් සිත් පරම්පරාවක් ඇති වෙනවා. ජවන් සිත් හතක් කියනවා ඒවට. සිත් හතක් ඇති වෙලා නැති වෙලා යනවා අර ඇලීම පදනම් කරගෙන. අල්ලාගෙන බැඳීමෙන්. එතකොට කියනවා තෘෂ්ණා සහගත සිතුවිලි පරම්පරාවක් ඇති වුණා. ඒක අනාගතේ බොහෝ තෘෂ්ණා සහගත සිතුවිලි ඇති කරන්නට හේතු වෙනවා. අපෝයි මේ අහවලානේ. ওই මිනිහා නම් මට පේන්නවත් බෑ මේ අර අසපුරුෂයන් ඇවිත් තියෙනේ කියලා. එහෙම තීරණය කළොත් එහෙම ඔන්න ද්වේෂ සහගත සිත පරම්පරාවක් ඇති වෙනවා. අපිට අරමුණ එච්චර ප්‍රකට නැත්තම්, එච්චර ප්‍රියා ප්‍රිය බවක් නැත්තම් උදාසීන විදිහෙන් අපේ ඔන්න සිත පරම්පරාවක් ඇති වෙනවා. මුලාව පදනම් කරගෙන ලෝභයෙන් හරි ද්වේෂයෙන් හරි මෝහයෙන් හරි අපට ওই විදිහෙන් සිත් පහළ වෙනවා. හැබැයි ඒ ඇති වෙන ආරම්භණය ගැන අපි දෙන විනිශ්චය ඥාන සම්පන්න වුණා. ආ මේක මේ රූපයක් නම් තමයි. නමුත් ඉතින් මේකත් එක්ක මං ගැටෙන්න දෙයක් නැහැ. මේ බාහිර රූපයක් නේ. මේ ගැටෙන්න දැන් මම මේ ඇතුලේ තියෙන ඒවා අරගෙන මේ විනිශ්චය කරන්න හදන්නේ. එහෙම 아무තෙන් ගැටෙන්න ඕනේ නැහැ. මේවා ඔක්කොම අනිත්‍යයිනේ. මේ මගේ නෙමෙයිනේ. අපට ඕන විදිහට ලෝකෙ එකක්වත් පවතින්නේ නැහනේ. මේ සංඥා මේවා දිගට දිගට හිතන කාරණා නෙමෙයි. අර විනිශ්චය දෙනකොටම මේ විදිහේ මධ්‍යස්ත විනිශ්චයක් නම් දෙන්නේ. මේක එතරම් බරපතල දෙයක් නෙමෙයි. මේකට මහා ලොකු අගයක් ආරෝපණය කරන්න ඕනේ නැහැ. මේ ලෝකෙ තියෙන සාමාන්‍ය දේවල්. අගයක් ආරෝපණය කරනවා කියන්නේ මොකද්ද? හොඳයි කියන එක විතරක් නෙමෙයි. නරකයි කියන්නේත් ඇගීම. සුදුයි කියන්නේත් ඇගීම. කළුයි කියන්නේත් ඇගීම. එතකොට අපේ මනසට ප්‍රඥාව පුහුණු කරලා තියෙනවා නම් ප්‍රඥාවෙන් විනිශ්චයක් දෙනවා. ආ මේ සාමාන්‍ය ලෝකේ තියෙන අරමුණකට මම නිකන් ලොකු අගයක් දීලා නිකන් දැඩි වල්ලගන්නේ මොකටද? එහෙම දකින්නට පුළුවන් නම් ඔන්න ප්‍රඥාව පහළ වෙනවා. පහළ වුණාම ඥාන සම්ප්‍රයුක්ත සිත් පරම්පරාවක් පහළ වෙනවා. අන්න එතන අල්ලගන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ලෝකේ නිවැරදිව දකිමින් ඥාන සම්ප්‍රයුක්ත සිත් පෙළක් පහළ වෙනවා. ඒවට කියනවා කුසල් සිත් කියලා. දැන් අර ඇහිංගත්තු අරමුණ පදනම් කරගෙන ඕන්නම් අපට ඇලෙන්නත් පුළුවන්, ඕන්නම් අපට ගැටෙන්නත් පුළුවන්, ඕන්නම් අපට ප්‍රඥාවෙන් දකින්නත් පුළුවන්. ඇලෙනවා නම් ඒ මත උපාදාන කරගන්නවා, ගැටෙනවා නම් ඒ මත උපාදාන කරගන්නවා. ප්‍රඥාවෙන් නම් විනිශ්චය දෙන්නේ, සිහි කල්පනාවෙන් නම් විනිශ්චය දෙන්නේ. අන්න එතෙන්දී ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පරම්පරාවක් පහළ වෙනවා. එතකොට උපාදාන කරගන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දේවතාවෙනි කෙනෙකුට දැනෙනවා නම් ඇත්තටම කාලය ගෙවිලා යනවායි කියලා. මේ දින රාත්‍රී ගත වෙලා යනවා කියලා. අපේ ආයුෂ ටිකෙන් ටික කෙටි වෙනවා කියලා. මේ මරණය වෙතයි යන්නේ කියලා දැනෙනවා නම් මේ සසර ගමනේ මෙච්චර කාලයක් මේ පංචේන්ද්‍රයන් මේ ෂඩේන්ද්‍රයන්ගේ අපි දේවල් අරමුණු කර කර මොනවද භුක්ති විඳින්නේ? ඒ උපාදාන කරගත්ත ඇත්තටම පළක් වෙලා තියෙනවද? එවන් අපිට යහපතක් වෙලා තියෙනවද? මෙහෙම ටිකක් සිතා බලලා මේ ලෝක ආමිසය, මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි ලෝකේ භුක්ති විඳීම පජහේ මේක අතහැරලා දාන්නට උත්සාහ කරන්න ඕනේ. ඇයි? ඒවා අල්ලගත්තොත් තමයි උපාදානය. උපාදාන කරගත්තොත් තමයි භවය. භවය හටගත්තොත් ජාතිය. ජාතියක උපන්නොත් නැවතත් ඉතින් ආපහු ආයුෂ ගත වෙනවා, කාලය ගත වෙනවා, වයසට යනවා, මැරෙන්න ලැහැත් වෙන්නට ඕනේ ආයෙත් පාර. ආයෙත් අල්ලගත්තොත් ආයෙත් උපදිනවා. මේකේ කෙලවරක් නැහැ. දැන් මේ අනන්ත සසරේ අපි මෙච්චර කාලයක් එහෙම ඉපදිලා මැරිලා මහා ලොකු දේවල් කළා කියලා දැන් මොනවද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? සසරේ අපි කොච්චර පිංකම් කරන්නට ඇද්ද? සසරේ අපි කොයිතරම් ගුණධම් එහෙම නැත්තම් හොඳ වැඩ කරන්නට ඇද්ද? ගුණධම් වඩපුවා නම් අපේ මනසේ අපට ශක්තියක් හැටියට අදටත් ඒවා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. අපි යම් යම් පිංකම් කරපුවා. ඒවෙන් අපි දෙව්ලෝ උපදින්නට ඇති. අපි සමහරට සක්විති රජ වෙන්නටත් ඇති. දිව්‍ය කුමාරිකාවන් වෙලා උපදින්නට ඇති. මහා සම්පත් විඳින්නට ඇති.
ඒ වගේම මනුස්ස ලෝකේ රජ වෙන්නට ඇති, සිටු වෙන්නට ඇති, රාජකුමාරිකාවන් වෙන්නට ඇති, මහා සම්පත් වෙදෙන්නට ඇති. දැන් මොනවද ඒවෙන් ඉතුරු වෙලා තියෙන්නේ? මොකවත් නැහැ. කිසිවක් ඉතුරු වෙලා නැහැ. අඩුතරමින් එහෙම විඳපු බවක්වත් මතක තියෙද? එහෙමත් නැහැ. හැබැයි එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මොනවද? කහටක් ඉතුරු වෙලා තියෙනවා, කිලුටක් ඉතුරු වෙලා තියෙනවා. ඒවා විඳපු නිසා දැන් කොච්චර ලැබුණත් මදි 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 ප්‍රමාණවත් නැහැ. මීට වඩා හොඳ ඒවා ඕනේ, මීට වඩා සුපිරි විදිහට ඕනේ කියලා අපේ මනස ඉල්ලන්නේ. ඇයි මේ? ඊට වඩා සුපිරි සැප සසරේ විඳලා තියෙනවා, පින්කම් කරලා. දැන් ලැබෙන ඒවා මදි මදි කියලා අපිට හිතෙනවා, මීට වඩා හොඳ ඒවා භුක්ති විඳලා තියෙන නිසා. අන්නේ කිලුට විතරයි ඒ අපේක්ෂාව, ඒ තෘෂ්ණාව, ඒ උපාදානය විතරයි අපිට ඉතුරු වුණා නම් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ උපාදානය තවත් මොකකටද හේතු වෙන්නේ? ආපහු භවය හටගන්න, ආපහු ජාතිය හටගන්න, ආපහු ජරා මරණ හටගන්න, ආපහු දුක් විඳින්න. ඉතින් ඒක හේතු වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙකුට ආපහු හැරිලා බලනකොට තේරෙනවා නම් ඇත්තටම කාලේ ගත වෙලා. අපි හොඳ දේවලුත් කරලා තියෙනවා, නරක දේවලුත් අපි අතින් සිද්ධ වෙලා තියෙනවා, දැන හෝ නොදැන හෝ. ඉතින් ඔය ඔක්කොමත් පොදි බැඳගෙන අපි කොහෙටද ගිහින් තියෙන්නේ? ටික ටික මරණයට ලඟ වෙලා. ඊට පස්සේ මැරිලා ගියාම ආයෙත් උපදිනවා. ආයෙත් ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා ඔන්න මේ වැඩසටහන පටන් ගන්නවා. අර හැම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මේවා නොවෙන්න ඕන නීති පද්ධතියක් දාගෙන, රාමු හදාගෙන අපි මේවත් එක්කලා ගැටි ගැටි හැපි හැපි ලෝකෙම පෙරලන්න උත්සාහ කරනවා. ඔහොම කර කර ඉන්නකොට වයසට ගිහිල්ලා ආයෙත් අපි මැරිලා යනවා. ඊළඟ ආත්මේ පටන් අරන් ආයෙ පටන් ගන්නවා මේ වැඩසටහන. මෙහෙම මෙහෙම යනවා නම් මේ සසර ගමනේ මේ පවතින ආයු කාලය ඇති තේරුම කුමක්ද? මේ ගැන ටිකක් නුවණින් කල්පනා කරලා බලලා මේ ඉන්ද්‍රයන්ගෙන් දේවල් උපාදාන කරගන්න එක අතහැරලා, උපාදානය අතහැරලා භවය නැවැත්තුවොත්, ජාතිය නැවැත්තුවොත් ඒ තැනැත්තාට මරණය නිමා කරන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ දේවතාවට ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මූලික වශයෙන්ම උත්සාහ කරන්න ඕනේ එතනටයි. ඇයි එතනට උත්සාහ කරන්න ඕන කරන්නේ? මේ සසර ගමනේ අපි ලබන බොහෝ දේවල් తాවකාලික නිසා. ඒ తాවකාලික බව වටහා ගන්නට නම් හොඳම කාලය තමයි මේ වෘද්ධ සමය. අපිට සමහරලාට හිතෙනවා, අනේ දැන් වයසට ගිහිල්ලානේ, දැන් අපිට මුකුත් කර කියා ගන්නට බෑනේ. ඉතින් ඒ නිසා මේ දහම අපිට තරුණ කාලෙවත් ලැබුණා නම් හොඳයිනේ. කොච්චර දේවල් කරන්න තිබුණානේ, මේ හුඟක් වයසට යනකොටනේ අපිට මේ දහම හම්බ වුනේ. ඉතින් අපේ දරුවන්ට නම් යහපතක් කරගත්ත හැකි, අපිට ඉතින් මේක පුහුණු කරන්න කාලයක් නැහැනේ. ඔන්න ඔහොම හිතනවා සමහර. මොහොතකටවත් එහෙම හිතන්න හොඳ නැහැ. දැන් තමයි හොඳම කාලය. දැන් තමයි හොඳම කාලය කියන්නේ ඇයි? දැන් තමයි අපිට මේ හොඳට දැනෙන්න ගන්නෙ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ. කොහොමද ඉතින් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඒ කාලේ අපි කොච්චර වැරෑයන් කළාද නොඑක් දේවල් කරන්නට. ඒවෙන් ඉතින් හොඳ වැඩක් කළා කියලා සැනසීමක් නම් අපිට ඉතුරු වෙලා තියෙන්නට පුළුවන්. අපේ ලෝකයේ net පෑදුව, අපි හොඳ දේවල් ටිකක් කළා. එහෙමනම් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ මොනවද? ගුණධමක් පමණයි. අපේ මනසේ යමක් වැඩි වර්ධනය වුණාද? මානසික ශක්තියක් අපි දියුණු කරගත්තද? අපි ලෝකෙට යහපතක් කළාද? මේ ගුණයයි කියන, සද්ධර්මයයි කියන, බෝධිපාක්ෂික ධර්මයයි කියන මේ මනස පිරිසිදු කරන යහපත් මනෝභාවයන් ටිකක් මනසේ ගොඩනගා ගත්තනම්, පුහුණු කළානම්, අන්නේ මානසික පුහුණුව, මානසික පාරිශුද්ධත්වය, මානසික ශක්තිය තමයි අපට භවෙන් භවය ගෙන යන්නට හිතුව වෙන්නේ. ඒ ශක්තිය දියුණු කරගත්තොත් තමයි මේ ලෝකේ નિસරු බව අපට දැනෙන්නට ගන්න, අපට වැටහෙන්නට ගන්න. එහෙම වැටහෙනකොට තමයි මේක අත්හරින්නට පුළුවන් හැකියාව අපට ඇති වෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්තිය හැටියට කුමක්ද අපට පුහුණු කරන්නට තියෙන්නේ? මනසේ පහළ වෙන දුර්ගුණ හඳුනා ගනිමින් ටික ටික බැහැර කරන්නට, මනසේ පහළ වෙන ගුණධර්ම හඳුනාගෙන ටික ටික දියුණු කරන්නට, ඒ අතරතුරේ අල්ලාගෙන ඉන්න දේවල් ලිහිල් කරලා ටික ටික මනස සැහැල්ලු කරලා පිරිසුදු කරන්න. ඔක තමයි ප්‍රතිපත්තිය කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කළානේ, සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකන. ඔය දේශනා කළේ ඔක තමයි. අපේ මනස කෙලෙසෙන, අපවිත්‍ර කරන, කිලිටි කරන දේවල් මනසින් ටික ටික බැහැර කරන්, මනස පිරිසුදු කරන, පවිත්‍ර කරන, ශක්තිමත් කරන කුසල් දහම් ටික ටික පුහුණු කරන්, වගේම දැඩිව අල්ලාගෙන ඉන්න තැන් ටික ටික ලිහිල් කරලා අතහැරලා මනස සැහැල්ලු කරගන්න, පිරිසුදු කරගන්න. මේක තමයි අපිට ප්‍රතිපත්තිය හැටියට පුරන්නට තියෙන දේ. එතකොට අපි දැන් ජීවිතය ගැන ආපස්සට හැරිලා බලන්න ඕනේ. අපි මේවයින් කොච්චර කරලා තියෙනවද? අපි ගොඩාක් වැඩ කරලා තියෙන්න පුළුවන්. හැබැයි වැඩ කරන්න ගිහිල්ලත් මනස කිලිටි වෙලා නම් ඒක එච්චර තේරුමක් ඇති වැඩක් නෙමෙයි.
ඒ වැඩවලින් අනිත් අය නම් ප්‍රයෝජන අරන් තියෙන්න පුළුවන්. දරුවෝ නම් වැඩක් අරන් තියෙන්න පුළුවන්. ඉගෙනගත්තු අය නම් යමක් කරගෙන තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපි කෙලසිලා නම් ලෝකෙටම වැඩ කරලා අපට අපිව නැති වෙලා. එතකොට අපි ජීවිතේ එක අංශයක් විතරයි පුහුණු කරලා තියෙන්නේ. ලොවට යමක් කරලා තියෙනවා, අපට යමක් කරගෙන නැහැ. එබඳු තැනත්ත බුදුහාමුදුරුව හඳුනන එක ඇහැක් තියෙන කෙනෙක් වගේ. තමන්ටයි ලෝකෙටයි දෙකටම මොකක් කරගත්තු නැති මනුස්සයා, මෙලොවටයි පරලොවටයි කිසිවක්ම කරගත්තු නැති මනුස්සයා අන්ධෙක් වගේ. එතකොට එහෙම අන්ධයෝයි එක ඇහැක් තියෙන අයයි දුරින්ම දුරු කරන්නට කියලා බුදුහාමුදුරුව දේශනා කළා. ඇස් දෙකම තියෙන වෙනස් විතරක් ඇසුරු කරන්න. ඒ කියන්නේ තමන්ටත් වැඩක් කරගන්නට උත්සාහ කරන්න ඕන, ලෝකෙටත් වැඩක් කරන්න. තමන්ට වැඩක් කරගන්නවා කියන්නේ මේ සල්ලි හම්බ කරන්න, ලොකු ලොකු ගෙවල් දොරවල් ගන්න කියන එක නෙමෙයි. ධන ධාන්‍ය ආදීනොත් අපි යම්කිසි ශක්තියක් ගොඩනගා ගන්න ඕන. හැබැයි තමන්ගේ මනස ගුණාත්මක වශයෙන් පෝෂණය කරගන්න. අර කොච්චර භෞතික දේවල් ගොඩනැගුවත් ඉතින් ඒවැ අපිට ඊළඟ භවයට හෝ සසරට ඉතිරියක් නැහැනේ. මේ ජීවිතයේ සුවපත්ව පවත්වන්නට අපට භෞතික සම්පතත් අවශ්‍යයි. ඒ නිසා අපි දැන උගත්කම් ඇති කරගෙන රැකී රක්ෂා කරලා වීර්ය කරලා යමක් උපයන්නට ඕන. හැබැයි උපයලා ලෝකෙට වැඩ කරලා විතරක් නම් තමන්ගේ මනසේ හැම එකකින්ම කෙලසිලා නම් ඒක එච්චර තේරුමක් ඇති වැඩක් නෙමෙයි. එතකොට තමන්ගේ මනස පිරිසිදු කරන්නට ගිහිල්ලා අපි ලෝකෙම අමතක කරලා නම් අනිත් අයට කරන්න ඕන යුතුයකම් වගකීම් ඔක්කොම පැත්තකට වීසි කරලා නිකන් ආත්මార్థකාමී වෙලා නම් එතනත් අපේ මනස පිරිසිදු වෙන්නේ නැහැ. ඒ නිසා ගුණධම් වැඩෙන්න නම් තමන්ගේ පාරිශුද්ධත්වය ගැන හිතන්නත් ඕනේ, ලෝකෙට කළ යුතු දේ ගැන හිතන්නත් ඕනේ. මේක අපේ බොහෝ ධර්ම දේශනාවල අපි පැහැදිලි කරනවා. නැවැත්ම සහ පැවැත්ම. නැවැත්ම පිළිබඳව විමුක්තිය පිළිබඳව ප්‍රතිපත්තිය සම්පාදනය කරන්න ඕනේ. පැවැත්ම වෙනුවෙන් අපිට මොනවද කරන්න තියෙන්නේ, කළ යුතු වෙන්නේ කියලා සොයලා බලලා අපි කරන්නේ. මේ දෙපැත්තම හරියට සමබරව ගෙන යන්නට පුළුවන් වෙන්නේ. එනිසා ජීවිතයක ගොඩාක් වැඩ කරලා අපි ආපස්සට හැරිලා බලන්න ඕනේ, ඇත්තටම මේ තුලින් මම ප්‍රතිපත්තිමය වශයෙන් වැඩුණද? ප්‍රතිපත්ති පුරන්නට කියලා අර ඔක්කොම වැඩ නවත්තලා කැලේ පනින්නට ඕන නෑ පින්නතුනේ. එහෙම කැලේට යන්න පුළුවන් නම් එහෙම ගිහිල්ලත් ගුණධම් වඩන එක හොඳයි. හැබැයි තමන් කරන වැඩත් එක්කම පුළුවන්. දරුවන්ට උගන්වන එක නම් කරන්නේ ඒකත් එක්ක ගුණධම් වඩන්න. ඒ දරුවන්ට ඉගැන්වීම නැමැති කාර්ය තුල කොහොමද දුර්ගුණ යටපත් කරන්නේ? කොහොමද අවශ්‍ය ගුණාංග බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්නේ? පින්නතුනේ අපට ඉගැන්නුවත්, ගොවිතැන් කළත්, මහානකම් කළත්, වැසිකිලි කැසිකිලි හේදුවත් මේ මොනවා කළත් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපේ සිතුවිලි, අපේ වචන, අපේ ක්‍රියා පරිසරයත් එක්ක මුසු කිරීමයි. එහෙම නේද? අපි මේ මොනවා කරනවා කිව්වත් ඔය ටිකනේ කරන්න තියෙන්නේ. එහෙමනම් ප්‍රතිපත්ති පුරන්නට අවශ්‍ය වෙන්නේ අපේ සිතුවිලි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, අපේ වචනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, අපේ ක්‍රියාව කොහොමද හැසිරෙන්නේ, මේවා පරිසරයත් එක්ක මුසු වෙලා කෙබඳු ඵලයක්ද ඇති කරන්නේ, ඒ අයහපත් ඵලයක් නොවෙන්නට මම කොහොමද හසුරුවාගන්නේ, ඒකෙන් යහපත් ඵලයක් ගොඩනැගෙන්නට මම කොහොමද මේවා හසුරුවාගන්නේ, ඒ අතරතුරේ ලෝකය සැහැල්ලුවෙන් පරිහරණය කරන්නේ කොහොමද? මේ ටික තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන්නේ. ඒ නිසා ඉගැන්වීම හරහා හරි, ගොවිකම හරහා හරි, මහානකම හරහා හරි, කම්කරුවෙක් හැටියට හරි, මේ කවර ක්‍රියා පටිපාටියක් හරහා හරි අපේ සිතුවිලි, වචන, ක්‍රියා සහ පරිසරය කියන මේවා අතර අන්තර් සම්බන්ධතාවය හඳුනාගෙන අයහපතක් නොවන හැටියට, යහපතක් වෙන හැටියට මේවා හසුරුවාගෙන මනස සැහැල්ලු කරගන්න පුළුවන් නම් අන්නේ ජීවිතේ පිරිපුන් ජීවිතයක් කියලා හඳුනා ගන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතාවෙනි, යමෙකුට වැටහෙනවා නම් ඇත්තටම මේ කාලය ගත වෙලා යනවා. දින රාත්‍රී ඉක්මලා යනවා. ටිකෙන් ටික අපේ ආශ ගෙවිලා යනවා. අපි මේ මැරෙන තැනටයි ලං වෙන්නේ. අපි අවුරුදු 100ක් ආයු ඇතුව මේ ලෝකෙට ආවනම් අවුරුදු 60ක් ගෙවුණා කියන්නේ තව කොච්චරද තියෙන්නේ? 40යි. දැන් 60කින් මරණයට කිට්ටු වුණා. අපි මේ පියවරෙන් පියවර මේ පියමනින්නේ කොතනටද? ඒ මරණය වෙතයි. ඒ නිසා මේවා හිතලා බලන්නට සුදුසු අවස්ථාවයි. එහෙම Tamanට කල්පනා වෙනවා නම් ඒතනත් තමයි ලෝකෙම බදාගෙන මේ ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන Taman කැමති කැමති දේවල් බදාගෙන ගැටි ගැටි ඒවාට මේකේ අර්ථකතන දිදි, ඒක හොඳයි මේක නරකයි කියා මහා අගයක් දිදි මේවා දැඩිව උපාදාන කරගෙන හිටියොත් ආයත් භවය හට ගන්නවා.
ආයෙත් දුක වේදනාව හට ගන්නවා. ඒ නිසා යමෙකුට මේ යථාර්ථය වැටහෙනවා නම් ඒ තැනැත්තා මේ ඉන්ද්‍රියන්ගෙන් ඇලෙන බැඳෙන දේවල් ටිකක් ලිහිල් කරගන්නට. ඒ කියන්නේ ජීවත් වෙන්නට එපා කියන එක නෙමෙයි. සල්ලි හම්බ කරන්නට ඕන. ජීවත් වෙන්න යාන වාහන, ගේ දොර, ඉඩ කඩම්, අඹු දරුවන් මේ ඔක්කොම අවශ්‍යයි. හැබැයි මේවා බදාගෙන ජීවත් වෙන්නට එපා. බදාගෙන ජීවත් වෙන්නේ නැතුව ජීවිතයේ යථාර්ථය හඳුනාගෙන ජීවත් වෙන්න ටිකක් ඒ දැඩිව අල්ලාගෙන ඉන්න ඒවා අතහරින්නට උත්සාහ කරන්න. අතහරින්න කිව්ව ගමන් අපේ මව්වරු හුඟක් අතහැරීම පුරුදු කරන්න උත්සාහ කරනවා. ගෙදර තියෙන ඔක්කොම ගෙනihin හරි දන් දෙන්නට උත්සාහ කරනවා. ගෙදර තියෙන දේවල් දන් දුන්නු පමණට විතරක් අතහැරීම පුහුණු වෙන්නේ. ඒ ද්‍රව්‍ය වලින් විතරක් අතහරින්නට බෑ. ක්ලේශේනුත් අතහරින්නට ඕනේ. ඇලීම දෙයාකාරයි. කොහොමද? වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ. වස්තුකාමයේ අතහරින්න නම් ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා. හැබැයි ක්ලේශකාමයේ කියන්නේ මොකද්ද? ඒව ගැන හිත හිතා, ඒව ගැන බැඳි බැඳි, ඒව ගැන ගැටි ගැටි මනසින් විඳිනවා. මනසින් දේවල් ලොකුහු කරගෙන භුක්ති විඳිනවා. ආ දැන් මං හොඳ පිංකමක් කරගත්තා මෙහෙමයි කියලා ඒකත් තෘෂ්ණාවෙන් අල්ලගෙන භුක්ති විඳිනවා. දැන් මම නම් මෙහෙම මෙහෙම කෙනෙක්, මං දැන් භාවනා කරන කෙනෙක්, ඒකත් අල්ලගෙන උපාදාන කරගෙන භුක්ති විඳිනවා. එතකොට දැන් මොනවද අතහැරලා තියෙන්නේ? භෞතික ද්‍රව්‍ය නම් ඔක්කොම දේවල් අතහැරලා තියන්නට පුළුවන්. ජීවත් වෙන්නටවත් අවශ්‍ය දේවල් තමන් ළඟ නැතුව සමහරව අතහරිනවා. ඒ තරමට අතහැරීම පුහුණු කරන්න උත්සාහ කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ, ඒ තියෙන දේවල් එහෙමම තිබුණත් කමක් නැහැ. පුළුවන් වෙලාවට දෙන්න, අවශ්‍ය කෙනෙකුට දෙන්න. හැබැයි ඒවා එහෙමම තිබුණත් ගැටලුවක් නැහැ. අපේ මනසේ වෙන් නිදහස් කරගන්න පුළුවන්. අන්න එතන තමයි හැබැයිම නයිස් ට්‍රම්මේ. එතන තමයි හැබැයිම අතහැරීම. ඒ නිසා එක තැනක ප්‍රඥාවන්තයා ගැන කියනවා, ඥානවන්තයා දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසායි. අපි නම් කියන්නේ පානන් ඔන්න අතහැරලා දාන්න. ප්‍රඥාවන්තයෝ දේවල් අතහැරලා වීසි කරන්න කලබල වෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට ඇත්තටම අතහරින්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අල්ලගෙන නැති නිසා. ඉතින් ඔය තියනේ ඔහෙ තිබුණාවේ. අවශ්‍ය වුණොත් කෙනෙකුට දෙනවා. අවශ්‍ය වුණොත් අන් අයගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරනවා. තමන්ට ඒ ස්ථානයේ ගුණධම් වඩන්න සුදුසු නැහැ, මීට වඩා මනස වඩවන්න නික්මෙන්න ඕන කියලා හිතෙනවා නම් නික්මෙනවා. හැබැයි මේකට ඔරොත්තු දෙන්නේ නැති නිසා නෙමෙයි. දැන් මහබෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම යන්නේ යසෝදරාවත් එක්ක රාහුල කුමාරයත් එක්කලා ඉන්න බැරි ප්‍රශ්නයකට නෙමෙයි. මේකට ඔරොත්තු දී ගන්න හයිය නැති නිසා නෙමෙයි. මෙතන ඉඳලා මේ බුද්ධත්වයේ කියන ඒ උසස් পদවියට යන්න බෑ. ඒ නිසා මේ පරිසරය අතහැරලා නික්මෙන්නේ. ඒ නිසා අපට කාමයේ අතහරිනවා, නයිස්ක්‍රම්‍ය පුහුණු කරනවා කියනකොට අපි බලන්න ඕන, මම මේ අතහැරලා දුවන්න හදන්නේ මේකට ඔරොත්තු දී ගන්න බැරුවද? එහෙම නැත්නම් ඇත්තටම මීට වඩා වැඩෙන්න මෙතනින් ගන්න තියෙන ඔක්කොම ටික අරගෙන මෙතනින් වැඩෙන්න ඕන තරම් වැඩිලා මින් ඔබට වැඩෙන්නද මම මේ නික්ම යන්නට හදන්නේ. එහෙම යනවා නම් හොඳයි. එහෙම නැත්නම් මේ නයිස්ක්‍රම්‍ය ඇති තේරුමක් නැහැ වෙනතුන. දේවල් අතහැරලා දාලා පැනලා දුවන්න මට දරා ගන්න බැරි නිසා වයසට යනකොට අපිට මේ වගේ ගැටලු මතුවෙන්නට පුළුවන්. ඕයි මෙතන නම් මහා කරච්චලේ මීට වඩා හොඳයි මහලු මඩමකට ගියා නම්, වැඩිහිටි නිවාසයකට ගියා නම් නිදහසේ ඉන්න පුළුවන්. ඔහොම හිතනවා. ඒ නිදහස කියලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ලෝකේ අපට ඕන හැටියෙන නැති නිසා අපි ඒකත් එක්ක ගැටෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ බොහෝ දේ අපේක්ෂා නොකොට ඉන්න පුළුවන් නම් අපිට සැහැල්ලුවෙන් දිවි පවත්වන්නට පුළුවන්. ඒ නිසා සමහර කෙනෙක් අපට ඇවිල්ලා කියනවා මහාන වෙන්නට ඕනේ හාමුදුරනේ, මට දැන් මේ ඔක්කොම අතාරින්නයි ඕනේ. මම එයාට යෝජනා කරනවා ඔබට සියල්ලම අතහරින්නට හිතලා නම් තියෙන්නේ තව එක අවුරුද්දක් ඔය ටික පවත්වාගෙන යන්න. ඇයි ඒ? ඉතින් දැන් ඔක්කොම එපා නම් තව එක අවුරුද්දක් මේ ඔහේ තියෙන්නදලා නිකන් ඉන්න පුළුවන්. එපා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතකොට කියනවා නම් නමුත් ඒක නම් අමාරුයි. එක අවුරුද්ද පවත්ින්න බෑ කියලා කියන්නේ මොකද? එහෙනම් දැන් මේවා අතහැරලා යන්නට නෙමෙයි මේ උත්සාහ කරන්නේ. මේවා ඔරොත්තු දෙන්න ඇති නිසා මේ දුවන්න හදන්නේ. එහෙමනම් ඒතනත්තාට පැවිදි වෙලා මොනවද කරන්න පුළුවන්? ගිහි ගෙවිවත් ඉන්න බැරි නම්. ඒ නිසා නයිස් ට්‍රම් කියන එක බොහොම ගැඹුරු කාරණයක්. එතනට අපේ මනස ටික ටික පුහුණු කරන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දේවතාවට උපදෙස් දෙනවා, යමෙකුට කාලය ගෙවෙනවා, අපි මරණය වෙත යනවා, අපි මේ කරන හැම දෙයක්ම ටික ටික ශ්‍රේ වෙලා යනවා, ඒවේ අමුතු හරයක් අරුතක් නැහැ කියලා මේ ලෝකයේ නිසරු බව ශුන්‍යත්වය අපට දැනෙනවා නම් දැඩිව අල්ලාගෙන ඉන්න දේවල්, මනසින් අල්ලාගෙන ඉන්න දේවල් ටිකක් ලිහිල් කරන්න උත්සාහ කරන්න. උපාදාන කරගන්න දේවල් ටිකක් අතහරින්නට උත්සාහ කරන්න. ද්‍රව්‍ය ලෝකය ඔහොම තිබුණාවේ. මනසින් දේවල් වලට ලොකු අර්ථකතන දීලා
දැඩිව ග්‍රහණය කරගෙන හෙම්බත් නොවි ලෝකාමිසය දුරු කරන්නට බැහැර කරන්නට මනස සැහැල්ලු කරගන්න උත්සාහ කරා. ඉතින් මේ దేవතාවා යෝජනා කරන්නේ පුළුවන් තරම් පිංකම් කරන්න. පිංකම් කරගන්න එකත් හොඳයි. ඒවත් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා වටිනවා ලෝකයෙන් නිදහස් වෙන්නට උත්සාහ කරන එක. එතකොට ලෝකයෙන් නිදහස් වෙන්නට අපි උත්සාහ කරද්දී අපිට මේ ජීවිතයේ උත්සාහය සඵල කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? බැරි වුණොත් තවත් එක භවයක හරි අපි අනිවාර්යයෙන්ම උපදිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කොතන උපදීද? මෙන්න මේ ප්‍රශ්නය අපි ගොඩක් දෙනෙකුට ඇති වෙනවා. ජීවිතයේ අවුරුදු 50 60 වගේ වෙනකොට අපි හුඟක් දෙනෙකුට හැඟීමක් එනවා කොහේ උපදීද දන්නේ නැහැ. පින්කම්නම් කරලා තියෙනවා. බැරි වෙලාවත් මතක් උනේ නැතිනම් මොකක් හරි කොහේ හරි තියෙන පොඩි දෝෂයක් මතක් වුණොත් මෙහෙම හිත හිතාම ඉඳලා දෝෂෙමයි මතු කරගන්න. එහෙම ස්වභාවයක් මේ අපේ මනසේ තියෙනවා. අපිට හොඳ දේවල් සිහි කරනවට වඩා පහසුවෙන්ම සිහි කරන්න පුළුවන් කුණු. අපේ මනසේ කෙලසිච්ච තැන්, ගැටිච්ච තැන් කුණු ගොඩවල් අවස්සන්න තමයි මේ මිනිස් මනස වැඩි හරියක් පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා අද කාලේ හුඟක් දෙනා කල්පනා කරනවා සෝවාන්වත් වුණොත් නම් හරි, නැත්තම් නම් අපාය වැටෙන්න තමයි වෙන්නේ. එතකොට දැන් මේ සෝවාන් වෙන්න හදන්නේ මොකටද? අපාය වැටෙනවට. පව්කම් කරනකොට එහෙම නැහැ. දැන් මේ ඵලය විඳින්න තමයි අකමැති. ඒවා කරන්න හොඳයි. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඵලය ප්‍රතික්ෂේප කරලා හැංගෙන්න තනක් නැහැ. එනිසා අපාය යන්නේ මොකක් නිසාද කියලා හොයාගන්නවා. අපාය යන්නේ පව් කරපු නිසාම නෙවෙයි පිටු. දෙව්ලොව යන්නේ පින් කරපු නිසාම නෙමෙයි. එහෙනම් කොහොමද අපාගත වෙන්නේ? කොහොමද දෙව්ලොව යන්නේ? කරපු පින්කම මේ යන මොහොතේ සිහි කරන්න පුළුවන් නම් දෙව්ලොව හෝ මනුලොව උපදිනවා. කරපු අකුසලය මරණාසන්න මොහොතේ සිහි වුණොත් අපාගත වෙනවා. එනිසා පව් කරපු පමණින් අපාගත වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කළා නෑ. පින් කරපු පමණින් දෙව්ලොව යනවා මනුලොව යනවා කියලා කොතනකවත් දේශනා කළා නෑ. අවසානයේ චුතිසිතත් එක්කලා ඒක බද්ධ වුණොත් අවසාන මොහොතේ සිහි වුණොත් අන්න ඒකයි බරපතල. ඒතර ගරුක කර්ම කියලා තියෙනවා. අකුසල් වශයෙන් නම් ආනන්තරය කර්ම, කුසල් වශයෙන් නම් ධාන. ඔය දෙකෙන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඕකම තමයි මතුවේ. ඉතින් ආනන්තර පාප කර්මයක් මේ ජීවිතේ කරගෙන නැත්නම් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. පෙර භවයක කරලා තිබුණාට දැන් ඒව අපට අහෝසිනේ. ඒව අහෝසි නිසා අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නේ. එහෙනම් මේ භවයේ කරගෙන නැත්නම් ආනන්තර කර්මයක් ගැන අපිට බියපත් වෙන්න දෙයක් නැහැ. එහෙනම් ගරුක කර්ම අකුසල් පැත්තෙන් නැහැ. ධානයකුත් උපදවාගෙන නැතිනම් එහෙනම් කුසල පැත්තෙනුත් ගරුක කර්ම නැහැ. ඊළඟට තියෙන ඕනම අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් උස්පහත් වෙන්නට පුළුවන්, මතු කරන්නට පුළුවන්, යට කරන්නට පුළුවන් අවදි කරන ස්වභාවයත් එක්කයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. ඒ නිසා මේ බැරි වෙලාවත් පව්කම මතක් වේද කියලා එහෙම තැති ගන්නට ඕන නැහැ. අනේ කුසල් මතක් නොවේද කියලා එහෙම බියපත් වෙන්නට ඕන නැහැ. කුසල් කරපු පමණට සුගතිය උපදින්නෙත් නැහැ. අකුසල් කරපු පමණට දුගතිය උපදින්නෙත් නැහැ. අපි එය අරමුණු කරගත්තොත්, එය උපාදාන කරගත්තොත් අවසාන මොහොතේ ග්‍රහණය කරන ස්වභාවය, අල්ලගන්න ස්වභාවයත් එක්කයි එය තීරණය වෙන්නේ. එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕන කරන්නේ අනේ මට නම් අපාය යන්න බෑ, සතර අපාය යන්න බෑ, සෝවන් වෙන්න ඕන කියලා උඩපණින් එක නෙමෙයි. සෝවාන් වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනේ හැකි හැම මොහොතකම. වඩා උනන්දුවෙන්, වඩා සක්‍රීය විදිහට අපි සෝවාන් වීම සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේවා නැවත නැවත පුහුණු කරන්න. ඒ පුහුණු කරන අතරේ සතර අපායට වැටෙන්නේ මොකක් නිසාද කියලා හොයලා බලලා ඒ අපාගත වෙන්නේ මොකක් නිසාද අවසාන මොහොතේ අකුසලයක් සිහි වුණොත්. ගරුක කර්මයක් අපි කරලා නැතිනම්, ආනන්තර කර්මයක් කරලා නැතිනම් ඊළඟට අපි අපාගත වෙන්නේ අර අකුසල කර්ම සිහි වුණොත්. ඉතින් සිහි නොවන හැටියට මනස හදාගත්තාම ඉවරයි. මේ ජීවිතේම සෝවාන් වෙන, රහත් වෙන අවශ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කරගෙන යනවා. ඒක කරගෙන යන අතරතුරේ බැරි වෙලාවත් මේ කාර්ය අපට සිද්ධ කරගන්නට මේ ජීවිතේ නොහැකි වුණොත් තැති ගන්නට දෙයක් නැහැ. මෙන්න මේ කුසලයේ මම අවසාන මොහොතේ සිහි කරගන්නවා, අහවල් තැන උපදිනවා. මේක අපට හරියට අදිස්ථාන කරගෙන කරන්න පුළුවන්. වෙනතුනේ දැන් හෙට උදේ පාන්දර 2ට අවදි වෙන්න ඕන කියලා බෙල් එකක් තියන්න තු නිදාගත්තු අවදි වෙන්න බැරිද? පුළුවන්. කවුද අවදි කරන්නේ? අපේ මනස. එමනම් මනසට යමක් හරියට තහවුරු කරලා තිබ්බොත් ඒ වෙලාවට හරියටම අවදි වෙනවා. එහෙනම් අපි හැම කෙනෙක්ම මේ ජීවත් වෙලා ඉන්න කාලේ ටිකක් හිතලා බලන්න ඕනේ. ජීවිතේ ඕනෑම මොහොතක අහෝසි වෙන්නට පුළුවන්.
ඒක අපිට මතක තියෙන්න ඕනේ. ඒක ගැන අපට අවබෝධයක් තියෙනවා. අපිට මේ හෙට්ටය අනිද්දායි ලබන සතිය දැන් 80යි 100 කොහොම හරි පන්නන්න පුළුවන් වෙයි. එහෙම හිතාගෙන ඉන්න බෑ. වසර 10ද 15ද අපිට කියන්න බෑ. මේ අදද මේ මොහොතේද බුදුහාමුදුරු මරණානුස්සතිය වඩන්න කිව්වේ එහෙමයි. මේ හුස්ම රැල්ල අරගෙන ඊළඟට පිට කරන මොහොත දක්වා රැඳෙයිද කියන්න බෑ. එනිසා අස්තිර බව මෙහෙම තේරුම් අරගෙන හැබැයි තැති ගන්න එක නෙමේ. මම ඊළඟ භවයේ මම මේ ජීවිතේ රහත් වෙන්නට බැරි වුණොත් සෝවාන් වෙන්නට බැරි වුණොත් ඊළඟ භවයේ උපදින්නේ කොහෙද? දෙව්ලොවද මනුලොවද? ඒක කල්ලාතුව තීරණය කරගන්න. දෙව්ලොව ඉතින් ටික කාලයක් සැප විඳලා ඉන්නට හොඳයි. මනුලොව උපන්නොත් නම් කරදර තිබුණා වුණත් මනස වඩන්න පුළුවන්. දැන් අපි මේ උත්සාහ කරන්නේ නිවන් දකින්නටනේ. ඒ නිසා මනස වඩන්න පුළුවන් තැනක උපදින එක හොඳයි. ඒ සඳහා අපට සත්පුරුෂ මෞපියෝ, කල්යාණ මිත්‍රයෝ, නිරෝගී කයක් සහ ගුණයට නැමෙන මනසක් ඇතුව උපදින්නට අදිෂ්ඨාන කරගන්න. ඔය කරුණු හතරවත් තියෙනවා නම් අපිට ගුණධම් වඩන්න පුළුවන්. මොනවද? සත්පුරුෂ මෞපියෝ. මෞපියෝ අසත්පුරුෂය වුණොත් යහමගයයි කියලා හිතන්න බෑ. කල්යාණ මිත්‍ර සම්පatti. ඒක නැති වුණොත් ඒත් අනතුරක්. නිරෝගීකම නැති වුණොත් ඒත් වැඩක් නෑ. මනසට දහම නැ, දහමට මනස නැවෙන්නේ නැත්තම් ඒකකින්වත් වැඩක් නෑ. ඒ නිසා සත්පුරුෂ මෞපියෝ, කල්යාණ මිත්‍රයෝ, නිරෝගී සම්පත්තිය සහ ගුණයට නැමෙන මනසක් ඇතුව මනුලෝ උපදින්නට අදිෂ්ඨාන කරගත්තාම ඒ සඳහා මම කවර කුසලයේද සිහි කරන්නේ? ජීවිතේ පුරාවට කරපු හොඳ පින්කම් මතක් කරලා ඒවෙන් හොඳට සිතට සතුට දැනෙන ප්‍රසන්න බව ඇති වෙන මේ මොහොතේ කලා වගේ සිහි කරන්නට පුළුවන් හොඳ ඥාන සම්පන්නව කරපු හොඳ පින්කම සිහි කරගෙන මෙන්න මේ කුසලයයි මම අවසාන මොහොතේ සිහි කරන්නේ මේ වගේ තැනකයි උපදින්නේ. මේක සිහි වේවා කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි. මේකයි සිහි කරන්නේ. හරියට අදිස්ථාන කරගන්න. හැබැයි දෙක තුනක් පටලවා ගන්න එපා. මොකක් හරි එකක් තෝරගන්න. දැනට එහෙම එකක් තෝරගන්න බැරි නම් හොඳ පින්කමක් සැලසුම් කරලා කරගන්න. පොඩි පින්කමක් වුණත් කමක් නැහැ. පින්කම පොඩි නෑ. මනස ශක්තිමත්. මල් ටිකක් පූජා කරපෙක වුණත් හරියට සිහි කරන්න පුළුවන් නම් ප්‍රමාණවත්. ඒක සිහි කරලා මෙන්න මේ කුසලයයි මං සිහි කරන්නේ. මෙන්න මෙතනයි උපදින්නේ. හරියට මේක අදිෂ්ඨාන කරගෙන හිටියොත් පින්නතුනි සිහි නැති වෙලා මරණයටපත් වුණත් චුතිසිත ඇති වෙන මොහොතේ අනිවාර්යෙන් මේක සිහි වෙනවා. අනිවාර්යෙන් මේ අරමුණ මතක් වෙනවා. මතක් වෙනකොටම ඊළඟ ප්‍රතිසන්දිය කොතනද? අපි ඉලක්ක කරන තැන. ඕකයි චුතිය සහ ප්‍රතිසන්දිය කියන්නේ. මේක අරුමයක් නෙමෙයි. මේක මහා බියපත් වෙන්න, තැති ගන්නට, කලබල වෙන්නට, දඟලන්නට දෙයක් නෙමෙයි. හරියට කාරණේ තේරුම් ගත්තොත්, හේතුව සකසා ගත්තොත් ඵලය තමයි. චුතියයි කියලා කියන්නේ මේ භවෙන් නික්මෙන අවසන්සිත. ප්‍රතිසන්දියයි කියන්නේ අවසන්සිතට අරමුණු වෙන කාරණය ග්‍රහණය කරගෙන ඊළඟ භවයේ උත්පත්ති. ඉතින් අපි මේ ජීවිතේ උත්සාහ කරන්නේ කොහොම හරි භව ගමන නිමා කරන්නටයි. ඒ උත්සාහය මේ ජීවිතේ සඵල කරගන්නට අපි ශක්තිමත් නොවුනොත් ඒ කටයුත්ත ඊළඟ භවයේ හරි ඉතුරු ටික කරන්නට සුදුසු තැනක ජනිත වෙන්නට ඕනේ. ඒ සඳහා මනස සකස් කරගන්නට පුළුවන් නම් මරණය කියන එක ඉතාම සැහැල්ලු දෙයක්. නිදාගෙන පිබිදෙන්නාසේ, ඇඳුමක් ඉවත දාලා අලුත් ඇඳුමක් ඇඟලා ගන්නාසේ අතිශයින් සරල දෙයක්. ඒ නිසා මරණය ඕනෑම මොහොතක අපි වෙත පැමිණෙන්නට පුළුවන්. ඒ පැමිණෙන ඕනෑම මොහොතක අපි චුතිසිත මනවින් සකසා ගන්නට මනස පුහුණු කරලා තියෙන්න ඕනේ. අපට අවශ්‍ය විදිහට චුතිසිතට අපට අවශ්‍ය අරමුණ මතු කර ගන්නට පුළුවන් වුණොත් කොච්චර අකුසල් කරලා තිබ්බත් කොච්චර කුසල් කරලා තිබ්බත් ඒ ගැන තැවි තැවි ඉන්නට දෙයක් නැහැ. මේකෙන් කියන්නේ අකුසල් කරාට කමක් නැහැ කියන එක එහෙම නෙමෙයි. යලි යලි කරන්නට කියන එක නෙමෙයි. කෙරිලා තියෙන දේවල් ගැන තැවෙන්නට දෙයක් නැහැ. කරන්න බැරි වෙච්ච ගැන තැවෙන්නට දෙයක් නැහැ. හොඳ කුසලයක් සිහි කරගෙන අදිෂ්ඨාන කරගත්තොත් එතන තමයි ඊළඟ උත්පත්තිය, ඊළඟ භවය. ඒ නිසා මේ කරුණු ගැන සිහියේ පවත්වාගෙන මේවා ගැන නුවණින් කල්පනා කරලා මේ ජීවිතයේ වෘද සමය බොහෝ දේවල් දැඩිව ග්‍රහණය කරනවා වෙනුවට පුළුවන් තරම් මනස අසත් ධර්මෙන්, පාප ධර්මෙන් කිලිටි වෙන්නට නොදී මනස පිරිසුදු කරගන්න, කුසල් දහම් බෝධිපාක්ෂික ධර්ම හැකිතාක් වඩවන්න, නොයෙක් දේවල් දැඩිව උපාදාන කරගෙන අරක මෙහෙමයි, මේක මෙහෙමයි, මෙහෙමම වෙන්නට ඕනේ කියලා මේ ලෝකාමිෂයේ දැඩිව භුක්ති විඳින ස්වභාවයෙන් මනස තරමක් නිදහස් කරගෙන සැහැල්ලුවෙන් ප්‍රතිපත්ති පුරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා. ජීවිතයත් මරණයත්, චුතියත්, ප්‍රතිසන්දියත් පිළිබඳව යථාර්ථයේ මනවින් වටහාගෙන මේ භවයේම මාර්ගඵල ලබන්නට පුහුණු වෙන්නටත්, එසේ නොහැකි වුණොත් මතු භවයේ සඳහා මඟ තනා ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීම තුළින්
සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකයේ ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.